මගේ දේශපාලන හිතවතා කලන මිතුරා ඒ වගේම මානව හිතවාදියා රංජන් රාමනායක මැතිතුමාව අද දවසේ මම බැහැ දකින්නට ගියා විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අදටත් මන්ත්‍රීවරයෙක් තවමත් මන්ත්‍රීවරයෙක් ඒ වගේම ඉදිරියටත් මන්ත්‍රීවරයෙක් මේ පැහැදිලි තීන්දුව මේ වන විට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අභියාචනාධිකරණය ලබා දීලා තිබෙනවා නඩුව විභාග වෙලා අවසන් තීන්දුවක් එනතෙක් විශේෂයෙන්ම දැන් කතානායකවරයාගේ යුතුකම සහ වගකීම වන්නේ රංජන් රාමනායක මැතිතුමාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම මීට සති කිහිපයකට පෙර රංජන් රාමනායක මැතිතුමාගේ ගෙන්වීම පිළිබඳව පාර්ලිමේන්තු සහභාගීත්වය පිළිබඳව මම කතානායකවරයාගෙන් විමසා සිටියා ආරම්භයේදී මෙතුමා කිව්වා සති තුනකින් කියන්නම් කියලා. ඉන් පසුව පුනු පුනාම මම කතානායකවරයාගෙන් විමසුවා මොකද්ද තීන්දුව කියලා. අද දවසේ මේ මොහොත වෙනතෙක් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී කිරීම ගැන එතුමා තීන්දුවක් ලබා දීලා නැහැ. දැන් හෙට දවසෙත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයව පාර්ලිමේන්තුවට එන්නට අවසර දීලා තියෙනවා මම විශ්වාස කරන ආකාරයට. නමුත් රංජන් රාමනායක මැතිතුමාට ඒ අවස්ථාව නැහැ. මම දකින්නේ මේක බලවත් අසාධාරණයක් හැටියට. මහජන ඡන්දෙන් පත්තුණු මන්ත්‍රීවරු දෙපළකට දෙයාකාරයකින් සලකන්නට किसी में है कि आप अपने हैं सदाचार आत्मक आईटीएक ने है खतानाएं के बारे यार देवी दिए कटे मैं पुत्गलीन देखो लड़ा साला का इन सब हम पहले लियो मम किया ना क्या मति नित्यानुकूल व्यवस्थानुकूल व प्रजातंत्रवादी व रंजन रामनाय का मति तुम आगे आई थी इनमें वेन अभी पेनी सिटी ना इवागे में मंत्री दूरे सुरक्षा किरीम सदा अभियाचनाधिकरणे अभी नडुव गुणु करते बिना ये नडुव तुलिन अभी विश्वास करना मेरा टे स्वाधीन अधिकरणे हरहा इतुमट युक्तिय साधारणत्वे इष्टवेई कीन कारण ए वगेम अभी दनगण लभी तिबेन कारणावक वन्ने මෙම ස්ථානයේ රංජන් රාමනායක මැතිතුමාව තියා ගැනීම එතුමාගේ ජීවිතයට තර්ජනයක් මම එතුමත් සමග සාකච්ඡා කරපු අවස්ථාවේ එතුමා බැහැ දැක්ව අවස්ථාවේ ඒ මට ලැබුණු තොරතුරු අනුව මම විශ්වාස කරනවා මේ ස්ථානයේ මේ අඟුණුකොළ පැලැස්ස වන්දනාගාරයේ රංජන් රාමනායක මැතිතුමාව හැබීම එතුමාගේ ජීවිතයට තර්ජනයක් හැටියට මම දකිනවා. Breaking.lk